ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. ඉකුත් ඔක්තෝබර් 18 වෙනිදා කොළඹ පැවති රැලියකදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි 7 වෙනිදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියම කළා. ඒක ඉතින් කරන මිනිස්සුන්ගේ අහන්න ඕන. මම කියන්නේ සම්පූර්ණම අසාධාරණයි. කිසිම පදනමක් නැතුව මේක දාලා තියෙනවා. මම අධිකරණයට අපහාස කරන්න ඕනේ නැහැ නේ. මේ අග්‍රනිෂ්කාර ධූරයේ අවුරුදු 10ක් දරලා හක්කලා මම අධිකරණයට අපහාස කරන්න ඕනේ නැහැ නේ. මේ ඉදිරිපත් කළ තියෙන පෙත්සමේ පිටු 7ක්ම තියෙන්නේ මට අපහාස කරලා. 8 වෙනි පිටුවේ තමයි ඔය කරන ප්‍රකාශනේ. මරදානි කරපු ප්‍රකාශනේ දාලා තියෙන්නේ. ඒකෙන් පේන්නේ මට අපහාස කරන්න. ඒ අර ඡන්දයක් පවත්වන්නේ කියලා කියපු හින්දා ඒකට විරුද්ධ පක්ෂේ තමයි මට මේක දාලා තියෙන්නේ. දැන් ඔබතුමා ඔය හෙල්පින් හම්බන්තොටගේ නඩුවේ මම කිව්වේ නෑ පසුතැවිලි. මට කිව්වා මිනිහෙක් මහින්ද රාජපක්ෂතුමා ඔබට පුළුවන් එක වාක්‍යයකින් හිරේ දාන්න කියලා. මං කිව්වා මම දුන්නේ ඒ තීන්දුව දුන්නේ මම තිබුණ සාක්ෂියක්. මාතින් වරදක් වුණත් සහෝදර සමාවෙන්න කියලා මම මේ මාකට් එකේ මිනිහෙකුට කිව්වේ. ඒක තමයි ඔය උලුප්පන දැක්කලා කියන්නේ. මහින්ද රාජපක්ෂතුමාට විරුද්ධව يعني චෝදනාවක් තියෙනවා. දැන් අවුරුදු 4ක් කියලා තියෙනවා. ඒක නගලා නෑනේ. කවුරුත් කියන්නේ නෑ. ඒ මගේ තීන්දුව වැරදි කියලා කවුරුත් කියන්නේ නෑ. ඒකත් තව අසත්‍යයක්. මම කිසි දිනක දීලා නැහැ ඔයාගේ තීන්දුවක් මන්ත්‍රීවරුන්ට අනිත් පැත්තට පයින්න පුළුවන්.